අපි විශ්වාස කරනවා මේ රටේ සමාජ මාධ්‍ය යම් නියාමනයකට ලක් විය යුතුයි කියන කාරණය. මොකද ඒක සමාජ මාධ්‍ය නියාමිතට වඩා මේ රටේ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා අපි නීති රීති හඳුන්වා දිය යුතුයි. ඉතින් මම හිතනවා යම් කිසි කෙනෙක් තමන්ගේ ප්‍රකාශනයට, තමන්ගේ භාෂණයට, තමන් සමාජ මාධ්‍යයට මුදා හරින පුවතක් වෙන්න පුළුවන්, තොරතුරක් වෙන්න පුළුවන්. ඒ කාරණේ වගකීම තමන් බාර ගන්නවා නම් ඔය පනත් වලට බය වෙන්න ඕනේ නැහැ. ඒක තමයි මම විශ්වාස කරන්නේ. යම් කිසි කෙනෙක් හැබැයි සමාජ මාධ්‍ය හෝ තමන් භාවිතා කරන මාධ්‍ය ප්‍රසිද්ධ මාධ්‍ය වෙන්න පුළුවන් තවත් කෙනෙක්ව විවේචනය කරන්න භාවිතා කරනවා නම්, සාහිසික ලෙස මඩ ගහන්න පාවිච්චි කරනවා නම්, තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න පාවිච්චි කරනවා නම්, ඉතින් ඒ අයට මේ නීතිය නැතත් ඒ අය කලබල විය යුතුයි. ඒ හින්දා සමාජ මාධ්‍ය හසුරවන තරුණයන් වෙන්න පුළුවන්, වැඩිහිටි වෙන්න පුළුවන්, මාධ්‍යවේදීන් වෙන්න පුළුවන්. තමන් අවංකව තමන්ගේ සත්භාවයෙන් තමන්ගේ තමන්ගේ කාර්ය කරනවා නම් දැන් මේ පනත් වල කලබල වෙන්න ඕනේ නැහැ. මම හිතන අපි පක්ෂයක් විදියට කෙසේ වෙතත් අපි සියලු මන්ත්‍රීතුමන්ලා සපක්ෂයක් විදියට අපි ඒකට සහයෝගය දෙනවා. ඒ කියන්නේ තීරණ කළ තියෙන පක්ෂයක් විදියට නෑ, පක්ෂයක් විදියට අපි පිළිබඳව සාකච්ඡා කරේ නෑ. මොකද අපි ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම සාකච්ඡා කළ ගත යුතු තියෙනවා. හැබැයි සමහර බිල් තිය සමහර ප්‍රතිපා සමහර පනත් තියෙනවා පක්ෂයක් විදියට අපි තීන්දුව තීරණ ගන්න. පක්ෂයක් විදියට තීන්දුව තීරණ ගන්න ගත යුතු පනත් කිහිපයක් ඉදිරියේදී එනවා. ඒවට අපි පක්ෂයක් විදියට තීන්දුව කරනවා. හැබැයි මේ පනතේදී අපි විශ්වාස කරන බහුතරයක් මන්ත්‍රීතුමෝලා අපේ පක්ෂය විතර නෙවෙයි විපක්ෂයත් මේකට පක්ෂව ඡන්දය දෙයි. මොකද සමාජ මාධ්‍ය තුල බොරු මඩ ප්‍රචාරණ චරිත ඝාතනය සහ පෞද්ගලිකත්වයේ කෙලසීම කියන කාරණය මේ අපට පොදු කාරණයක් නෙවෙයි. මේ රටේ සාමාන්‍ය පුරවැසියාට සාමාන්‍ය ජනතාවට විශාල වශයෙන් බලපානවා මානසිකව. අපි දැකලා තියෙනවා සමහර ගෑල් ළමයිගේ සමහර පිරිමි ළමයිගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය විනෝදයට භාවිතා කරනවා. මං හිතන්නේ කිසි පුද්ගලයෙක් මේක අනුමත කරනවා කියලා.